සුබම සුබ දවසකට සුදු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය තරගෙන ඔබේ හදවතට නිවසරෙන මේ මොහොතේදී මගේ රත්තරන් අම්මිතාත්තේ දිවිපුතේ මම ඔබත් එක්ක මෙනෙහි කරා කොහොමද අපේ එන්වයරන්මන්ට් එක අපේ පරිසරය අපේ නිවස කොහොමද පවිත්‍ර කරගන්නේ පිරිසිදු කරගන්නේ ඒ අවශ්‍ය කරන ඕඩර් එක අපි එකතු කරගන්නේ කොහොමද කියලා ඔය අතරතුරේදී තවත් වැදගත්ම එන්වයරන්මන්ට් එක කොහෙද තියෙන්නේ කියලා හැවොත් ඒ මගේ ආත්මේ මගේ හදවතේ මගේ ජීවිතේ ඉතින් එහෙමනම් මගේ මනස මගේ ආත්මය මගේ ශරීරය පවිත්‍ර කරගන්න තියෙන තවත් හොඳම ක්‍රමයක් තමයි අපිට තියෙන ටෑග්ක් තමයි හොඳ කොමිසමක් කරගන්න එක. ඉතින් නත්තල් සමය ආරම්භ කරද්දී අපිම දෙහැ අපි හැරිලා බලමු. ඔය අතරතුරේදී පුළුවන් නම් කොහොම හරි අවංක පාප උච්චාරණයක් පාපය උච්චාරණය කරගන්නට අවස්ථාවක් අපි හොයාගමු. ඒ වගේම නත්තල් සමයේදී විතරක් නෙමෙයි එහෙමත් නැත්නම් පාස්කු සමයේ චාරික කාලේ විතරක් නෙමෙයි අපේ හදවතට බරක් දැනෙන සැහැල්ලු භාවය නැති වෙලා යන හැම මොහොතකම මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ නිරෝගී බව මනසේ ආත්මයේ ශරීරේ රඳව ගන්නට අපිට සුදෝ සභා මාතාව පූජා කරපු හොඳම දේ තමයි අපේ පාප උච්චාරණය කියන එක. ඉතින් පාප උච්චාරණය තුළ අපිට ලොකු සැහැල්ලු බවකින් හරි නිදහසින් ජීවත් වෙන්නට අපිට අවකාශය ලැබෙනවා. අපේ මනස නිරවුල් වෙනවා කියලා කියන්නේ මනස උදව් උපකාර කරනවා ශරීරයට, ශරීරය නිරෝගීව තියාගන්නට, ඒ වගේම ආත්මය පවිත්‍රව තියාගන්නට. ඉතින් එහෙමනම් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි පුංචි කාලේ කරපු වැරදි අඩුපාඩු නෙමෙයි මේ මොහොතේදී අපිට අපේ අතටින් අපේ අතින් හිතට එකඟ නැති යම් දෙයක් සිදු වුණොත් අන්න ඒ මොහොතේදී හෘද සාක්ෂිය කතා කරાવી ලබ්ඩබ් 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 ගාවි ඒ මොහොතේදී අපි හොයාගෙන යමු අපේ කන්ෆෙසව හොයාගෙන ගිහිල්ලා අපි ස්වාමින් වහන්සේගේ ඒ උච්චාරණ පාප උච්චාරණ තුළ උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම නිදහසින් ජීවත් වෙන්නට ස්වාමින් වහන්සේ අපි හැමෝම ආශිර්වාද කරන සේක්වා ආමෙන්.